සෑහෙන වාර්තා ප්‍රමාණයක් අලුත් වුණා. නමුත් ඉන්දිය පකිස්තාන තරඟ ප්‍රතිඵල අතරට තවත් කණ්ඩායමකට ලබා ගන්නට තිබුණු ජයග්‍රහණයක් වර්ෂාව විසින් ජයග්‍රහණයක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස් ෆයින් ලිවිං රීඩිෆයින්ඩ් අයිබෝන් ක්‍රිකට් වැඩසටහන ඔබ වෙතට ඇගෙනෙන මම සචින් දරංජේ පීරිස් මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැතුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටේ තරංගය දිහාවට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රමාණයක් මුළු ලෝකෙම ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ තරඟය දිහාවට අවධානය යොමු කරගෙන සිටියා. නමුත් වසර 26කට පසුව ඉන්දියා පකිස්තාන එක්දින තරඟයක් වර්ෂාව නිසා නැත්තම් ප්‍රතිඵලයක් නැතිව ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වුණා අවාසනාවන්ත විදිහට. ඉතින් කාසි වාසිය ජයග්‍රහණය කළේ ඉන්දිය නායකයා ඔවුන් පළමුව පන්දුවට පහර දෙන්නට තමයි තීරණය කළේ. නමුත් යම් මතවාදයක් තිබ්බා විශේෂයෙන් ඕවකාස් නැත්තම් ටිකක් වැහි බර කාලගුණික තත්ත්වයක් යටතේ පාකිස්තානු ප්‍රබල වේග පන්දුවන්න් හමුවේ පළමුව පන්දුවට පහර දීම එතරම් හොඳ තීරණයක් නෙමෙයි කියන බව තමයි ගොඩක් විස්තර විචාරකයෝ කියලා තිබ්බේ. ඉතින් ඒ බව ඔවුන්ට දැනෙන්නට වුණා විශේෂයෙන් ඔවුන්ගේ ටොප් ඔඩර් ඒකේ පළමු කඩුලු හතර ලකුණු 60ක් 65ක් ඇතුළත දවා ගන්නට සමත් වුණා පකිස්තානු වේග පන්දුවන්න්. ඉතින් ඔවුන්ට පවර් ප්ලේ එකේදී ලකුණු 48යි ලබා ගන්නට හැකියාව ලැබුණේ කඩුලු 3ක් දැවී. ඉතින් සෑහෙන හොඳ අභියෝගයක් ලබා දුන්නා නසීම් සා ඒ වගේම ෂහින් ෂා අෆ්‍රිඩි ඇතුළු පකිස්තානු වේග පන්දුවන්න් විශේෂයෙන් විරාට් කෝලි වගේම ශුබ්මන් ගිල් සහ රෝහිත් ශර්මා මේ කඩුලු 3ම ඉන්සයිඩ් ඒජ් විදිහට තමයි දවා ගන්නට සමත් වුණේ පකිස්තානු වේග පන්දුවන්න්. ඉතින් විශේෂයෙන් පළමු පන්දු වාර 10 අවසන් උනායින් පස්සේ නැත්තම් ඉන්දිය ඉනිම ගොඩනංවපු හොඳම සබඳතාවය ගොඩනංවුණේ හර්දික් පාණ්ඩයා සහ ඉෂාන් කිෂන් අතර ඔවුන් දෙදෙනා ලකුණු 138ක හොඳ පාර්ට්නර්ෂිප් එකක් බිල්ඩ් කරා. ඉතින් ඒ සම්බන්ධතාවය තමයි පස්සන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු සම්බන්ධතාවය තමයි ඉන්දියා කණ්ඩායම ලකුණු 266ක් දක්වා දුරකට අරගෙන ගියේ. ඉතින් ඔවුන්ට පන්දු වාර 50ම ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද අවසන් පන්දු වාර 10 තුල ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 50කට බිඳ වැටුණා. ඉතින් මැද පන්දු වාර 30 තුල ඔවුන් ලකුණු 175ක් පමණ ලබා ගත්තා කඩුලු 2ක් දැවී. ඉතින් හර්දික් පාණ්ඩයා ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 11වෙනි අර්ධශතකය තමයි ලබා ගත්තේ. ඒ වගේම ඉෂාන් කිෂන් පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරපු පළමු එක්දින තරඟය ඔහු ඒ තරඟයේදීම අර්ධශතකයක් ලබා ගත්තා. ඉෂන් කිෂන් ඉතාමත් වේගයෙන් පන්දුවට පහර දීම තමයි ගොඩක් කැපී පෙනුනේ. ඉතින් ෆස්ට් නැත්තම් පළවෙනි පවර් ප්ලේ එක ඉවර වෙද්දී පකිස්තාන කණ්ඩායමේ වේග පන්දුවන් හමුවේ ඉන්දිය පිතිකරුවන් පස්සට ගියපු නිසා ඔවුන්ට හොඳ නෙට් රන් රේට් එකක් එක පන්දුවට පහර දෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් හර්දික් පාණ්ඩ්‍යා සහ ඉෂන් කිෂන් පන්දු 145ක් වගේ පොඩි ප්‍රමාණයක් ඇතුළත ඉතාමත් හොඳ නෙට් රන් රේට් එකක් පවත්වාගෙන යමින් හොඳ පාර්ට්නර්ෂිප් එකක් බිල් කර ලකුණු 138ක. ඉතින් ඒ පාර්ට්නර්ෂිප් එක තමයි ඉන්දිය කණ්ඩායම තවදුරටත් මේ තරඟය තුළ තියාගත්තේ. ඒ වගේම තරඟයට සැරෙන් සැරේ වර්ෂාවෙන් බාධා එල්ලවීම සිදු වුණත් ඉන්දිය ඉනිමේ අවසානයේ දක්වා කිසිම පන්දු වාර ප්‍රමාණයක අඩුවීමක් සිදු වුණේ නැහැ. ඒ දක්වා මිනිත්තු 53කට ආසන්න කාලයක් ප්‍රමාද වෙලා තමයි තිබෙන්නේ. නමුත් පැයකට ආසන්න කාලයක් තරඟයේ පස්සට යැවීමට විනිසුරුන්ට හැකියාව තිබෙන නිසා ඒ අවස්ථාව තවදුරටත් ක්‍රීඩකයන්ට ලබා දීමට හැකියාව ලැබුණා. ඉතින් කොහොම වුණත් විශේෂයෙන් නසීම් ෂහින් ෂා අෆ්‍රිඩි තමයි හොඳම පන්දු වේම දස්කම් ප්‍රදර්ශනය කළේ. ලකුණු කඩුලු 4ක් දවා ගත්තා. එය තමයි ඔහුගේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව ලබා ගත්ත හොඳම එක්දින පන්දු වේීමේ දස්කම. ඉතින් විශේෂයෙන් තරඟයේ ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වීම සෑහෙන පාඩුවක් වුණා. විශේෂයෙන් ඉන්දියාවේ සහ පකිස්තානයේ සිට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රමාණයක් තරඟය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් රැසක් මේ ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීමත් සමග ක්‍රීඩාංගණයට ඇවිල්ලා තරඟය නැරඹෙවන්. නමුත් කිසි දෙනෙක්ගේ බලාපොරොත්තුව සඵල කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ වර්ෂාව නිසා. ඉතින් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසය නැත්නම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අරගෙන බැලුවම ඉන්දිය පකිස්තාන තරංගයක් ප්‍රතිඵලයක් නැතිව අවසන් වෙලා තියෙන්නේ මිට කලින් 1987. ඉතින් ඉන් අනතුරු මෙවැනි ආකාරයේ සිදුවීමක් වෙච්ච ෆස්ට් ටයිම්. ඉතින් ඉන්දියා පකිස්තාන් වන් ඩේ හිස්ටරි එකේ ඕවරෝල් අරගෙන බැලුවම මේ වගේ සිදුවීමක් උනේ 1997ට පස්සේ. ඉතින් ඒ වගේම ගත්තොත් 2019 පස්සේ තමයි මේ ඉන්දියා පකිස්තාන තරඟයක් එක්දින ක්‍රිකට් තරඟයක් නැවතත් පැවැත්ුනේ. ඉතින් ඒ තරඟයේ ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වීම ඉතාමත් කනගාටුවට කරුණක් වුණා. ඉතින් හර්දික් පාණ්ඩ්‍යා සහ ඉෂාන් කිෂන් ඇරෙන්නට අනෙක් එකදු පිතිකරුවෙක් හෝ හට හෝ සාර්ථක වීමට පකිස්තානු වේග පන්දුවන්න් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අනෙක් විශේෂත්වය තමයි පකිස්තානු වේග පන්දුවන්න්ම තමයි ඉන්දියා කණ්ඩායමේ මේ කඩුලු 10ම දවා ගත්තේ. ඉතින් එය මේ තරඟය තුළ කැපී පෙනෙන වාර්තාවක් බවට පත් වුණා. ඒ වගේම ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ පකිස්තාන
ස්ථානු නැත්තම් ඒක පන්දිවන්නන් විසින් අනෙක් ප්‍රතිවාදීන්ගේ කඩුළු දහයම දවා ගත්ත පළමු අවස්ථාව විදිහටත් මෙය සමස්ත තරංගාවලි එක්දින තරංගාවලි නැත්තම් ආසියානු කුසලාන එක්දින තරංගාවලි වාර්තා පොත වාර්තාවකුත් අලුත් කළ ඉතින් සෑහෙන වාර්තා ප්‍රමාණයක් අලුත් වුණා නමුත් ඉන්දිය පකිස්තාන තරංග ප්‍රතිඵල අතරට තවත් කණ්ඩායමකට ලබා ගන්නට තිබුණු ජයග්‍රහණයක් වර්ෂාව විසින් ජයග්‍රහණය කළා ඉතින් තරගාවලියේ ඉදිරියට නැත්නම් සුපිරි හතර වටේට පකිස්තානය සුදුසුකම් ලබා ගැනීමත් සමග ඉන්දියාව සහ නේපාල අතර තමයි දැන් මේ කාණ්ඩේ සටන තිබෙන්නේ විශ්ව නීකාණ්ඩේ ඉතින් බොහෝ දුරට ඉන්දිය නේපාල තරගය අනිද්දා පැවැත්වෙනවා පල්ලි කැලේ ක්‍රීඩාංගණයේදී ඉතින් ඒ තරගය බොහෝ වෙලාවට ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරන්නට වැඩි ඉඩක් තියෙනවා නමුත් ක්‍රිකට් කියන අවිනිශ්චිත ක්‍රීඩාවක් නේපාලය යම් හේකින් ජයග්‍රහණය කළොත් ඔවුන් අනිවාර්යයෙන්ම ඇතුළට යනවා ඉන්දියාව ජයග්‍රහණය කළොත් ඔවුන් ඇතුළට යනවා ඉතින් තරගාවලිය ඉතාමත් උණුසුම් ආකාරයෙන් පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී ඊළඟ තරගය මේ මාසේ පස්වෙනිදා තියෙන්නේ ඒක තරගය ලාහෝවල ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග තියෙන්නේ ඉතින් තරගාවලිය සියලු තොරතුරු අපි ලංකා ටයිල්ස් සහ බ්ලැක් නයිට් අනුග්‍රහයෙන් තමයි ඔයගලන්ට අරගෙන එන්නේ තරගාවලිය ඉදිරි තොරතුරුත් අපි මේ විදිහටම ක්‍රිකට්රි වැඩසටහන සහ අපේ ක්‍රීඩා වෙබ් අඩවිය තුලින් ඔයගලන්ට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා එතෙක් ඔබට සුබ රාත්‍රිය Beautiful outside and inside.